අයිබෝන් පුතේ, අපුතේ අද දවසේ වැඩ ටික ආරම්භ කරමු. හොඳයි, දැන් පහුගිය දවසේ අපි සාකච්ඡා කරේ 2025 වලගේ කණ්ඩායමේ ඔටෝමොබයිල් වල සාකච්ඡා කළා අපි මේ ෆෝස්ට් ඔෆ් ඩීසල් එන්ජින් එකයි ෆෝස්ට් ඔෆ් පෙට්‍රෝල් එන්ජින් එකයි. අපි මුලින්ම ෆෝස්ට් ඔෆ් පෙට්‍රෝල් කතා කළා, ඊට පස්සේ ෆෝස්ට් ඩීසල් ගැන කතා කළා. එතකොට දැන් සිව්පහර පෙට්‍රෝල් එන්ජින් හරි සිව්පහර ඩීසල් එන්ජින් හරි ඊට පස්සේ අපි කතා කරා ගිය සතියේ සිව්පහර පෙට්‍රල් සහ සිව්පහර ඩීසල් එන්ජින් වල තියෙන වෙනස්කම් පිළිබඳව කතා කළා. අපි ලස්සන ටේබල් එකක් දාගෙන වැඩ ටික ඉවර කළා. දැන් අපි අවිල්ලනේ ටියුට් එකේ අවසාන කොටසට, ඒ කියන්නේ ටියුට් එකේ අග භාගයට අවිල්ලා ඉන්නේ. ටියුට් එකේ අග භාගයට අවිල්ලා ඉන්න නිසා අපි පැහැදිලි කරන්න අවශ්‍ය වෙන මේ කාරණාව. මොකද දැන් බහු සිලින්ඩර් එන්ජින් ගත්තට පස්සේ බහු සිලින්ඩර් එන්ජින් එකක් ගත්තට පස්සේ බහු සිලින්ඩර් එන්ජින් එකක මේ විශේෂම දඟර කඳ මිනිත්තුවකට කරගෙන වට ගණන තියෙනවනේ. දඟර කඳ මිනිත්තුවකට කරගෙන වට ගණන. මම මෙහෙම පැහැදිලි කරනවා, දඟර කඳ පුතේ මිනිත්තුවකට, දඟර කඳ මිනිත්තුවකට කරකැවෙන වට ගණන. දඟර කඳ මිනිත්තුවකට කරකැවෙන වට ගණන අපි ගත්තොත් RPM කියන එකකින් මෙන්නොත් revolution per minute, මිනිත්තුවකට කරකැවෙන වට ගණන RPM වලින් අපි කිව්වොත් එහෙම අපිට කියන්න පුළුවන් බහු සිලින්ඩර් එන්ජින් එකක මිනිත්තුවකට ඇතිවෙන බල පහර සංඛ්‍යාව ගැන කියන්න පුළුවන්. අපිට කියන්න පුළුවන් මිනිත්තුවකට ඇතිවන බල පහර සංඛ්‍යාව. හරිද පුතා? මිනිත්තුවකට ඇතිවන බල පහර සංඛ්‍යාව අපි හොයන්නේ RPM අගය වැඩි කරනවා n වලින් බෙදෙනවා පුතේ දෙකෙන්. මෙතනින් අපිට ලැබෙනවා මිනිත්තුවකට ඇතිවන බල පහර සංඛ්‍යාව. පැහැදිලිනේ? හොඳට තේරුම් ගන්න. මිනිත්තුවකට ඇතිවන බල පහර සංඛ්‍යාව කියලා කියන්නේ RPM අගය බෙදෙන වැඩි කරනවා n වලින් බෙදෙනවා දෙකෙන්. එතකොට මෙතනදී සිම්පල් n කියලා කියන්නේ පුතේ, සිම්පල් n කියලා කියන්නේ ඔය එන්ජින් එකේ තියෙන සිලින්ඩර ගණන. එන් කියන්නේ සිලින්ඩර ගණන. පැහැදිලිද? එතකොට ඕනෑම එන්ජින් එකක මිනිත්තුවකට ඇතිවන බල පහර සංඛ්‍යාව හොයන්න මෙන්න මේ සූත්‍රය අපිට පාවිච්චි කරන්න පුළුවන්. බහු සිලින්ඩර් එන්ජින් එකක් නම් ඒක ඩීසල් වේවා පෙට්‍රල් වේවා අපි පාවිච්චි කරන්න ඕන නැහැ සූත්‍රය. පැහැදිලිද? එතකොට මිනිත්තුවකට කරකැවෙන දඟර කඳ මිනිත්තුවකට කරකැවෙන වට ගණනට අපි කියනවා RPM වගේ කියලා. ඒක n වලින් වැඩි කරලා බෙදෙනවා දෙකෙන්. එතකොට අපිට ලැබෙනවා එන්ජින් එකේ මිනිත්තුවකට ඇතිවන බල පහර සංඛ්‍යාව. එතකොට ඔය අණුව තමයි ඉන්ජිමේ වේගය තීරණය කරන්නේ. පැහැදිලිද? අපි ආන්නේ කාරණාව මෙන්න මෙහෙම ලියමු පොතේ. අද දිනේ දාලා ලියන්න පොතේ ටොපික් එකක් විදිහට ලියන්න, සෝරි ටොපික් එකක් ලියන්න නෙමෙයි, අපි එදා ගිය සතියේ ටියුට් එකේ අපි වගුව දාලා ඉවරෙච්ච තැනට එනවා. ටියුට් එකේ වගුව දාලා ඉවරෙච්ච තැනට එනවා. එයාට යට තියෙනවා පොඩි ස්පේස් එකක්. අන්න එතෙන් තමයි දරුවනේ මෙන්න මේ පුංචි පැහැදිලි කිරීම අපි කරනවා. ලියන්න මෙන්න මෙහෙම ලියන්න. එදා අර වගුවට යටින්, ඒ කියන්නේ පෙට්‍රල් එන්ජින් ඩීසල් එන්ජින් වල තියෙන වෙනස්කම් ගැන ලියපු වගුවට යට තියෙන ස්පේස් එකේ මෙන්න මෙහෙම ලියන්න. ලියන මොහොතේ මම මේ ලියන්න ඕන එක ඩිස්ප්ලේ කරන්නම්. හරි, ඔයාගේ ටියුට් එකේ මෙන්න මේ ටික නෝට් කරගන්න. මම ගිය සතියේ නෝට් එක නතර කරපු තරම් චුට්ටක් එන්නම්. ගිය සතියේ පොතේ අපි නෝට් එක නතර කරේ මෙන්න මෙතනින් මම හිතන්නේ. මෙතනින් අපි නතර කරේ ඔයාලගේ දැන් ඔය ඩිස්ප්ලේ එක වැටලා තියෙනවා මං හිතන්නේ. මෙන්න මෙතනින් අපි ගිය සතිය වැඩ ටික නතර කළා. හරි, ඔතනින් පස්සේ වැඩ ටිකටයි දැන් අද අපි එන්නේ. ඔය ටික අපි ගිය සතියේ නෝට් කරලා තියෙන්නේ. ටියුට් එකේ අපි ඕක දාගෙන ඉවර කළා. ඔය වහුව ඇඳගත්ත තැනට යට තියෙන ඉඩ තුල පුතේ මෙන්න මේ මං කියන වාක්‍ය ලියන්න. ලියනකොට මෙන්න මෙහෙම ලියන්න. මං ඩිස්ප්ලේ කරන්න ලියනකොට මෙහෙම. බහු සිලින්ඩර එන්ජිමක මිනිත්තුවකට බහු සිලින්ඩර එන්ජිමක මිනිත්තුවකට කැරකෙන මිනිත්තුවකට කැරකෙන භ්‍රමණ වාර ගණන මිනිත්තුවකට කැරකෙන භ්‍රමණ වාර ගණන මිනිත්තුවකට කැරකෙන භ්‍රමණ වාර ගණන
ආර්පීඑම් නම් එක වරහන් උත්තර ලියන්න අවශ්‍ය නැහැ, නිකම්ම ලියන්න, වරහන් අයින් කරලා ලියා ගන්න. ආර්පීඑම් නම් ආර්පීඑම් නම් මිනිත්තුවකදී ඇතිවන බලපහර සංඛ්‍යාව මිනිත්තුවකදී ඇතිවන බලපහර සංඛ්‍යාව පහත ලෙස ගණනය කරයි කියලා දාලා, හරි එහෙම කියලා දාලා මෙන්න මේ ප්‍රකාශනය ලියා ගන්න යටින් මේක ලියලා කොටු කරගනිමු. රූලක් විතරක් ලියන්න මෙන්න මේ ප්‍රකාශනය. දැන් මිනිත්තුවකදී ඇතිවන බලපහර සංඛ්‍යාව සමානයි RPM අගේ වැඩි කරන්න පුතේ N වලින් බෙදන්න දෙකෙන්. මිනිත්තුවකදී ඇතිවන බලපහර සංඛ්‍යාව සමානයි RPM අගේ වැඩි කරන්න N වලින් බෙදන්න දෙකෙන්. හරි. ඩක්කලා ලියා ගන්නකො. ඉක්මනට ලියලා ඉවර කරන්න බලන්න. RPM N වලින් ගුණ කරන්න දෙකෙන් බෙදාගන්න. ඉක්මන් කරලා ගන්න. හරි. ඉවරද? තව ලියනා ඉන්නවා කියන්න. තව වෙලාව අවශ්‍යද ලියන්න? නෑනේ. හරි ඉවරයි. හරි ඊට පස්සේ පොතේ වල දැන් මේ ප්‍රකාශන එළිය ඉවරනේ. ආයාට යටි ලියා ගන්න. N කියන්නේ සිලින්ඩර ගණන කියලා ලියා ගන්න. N කියන්නේ සිලින්ඩර ගණන කියලා ලියා ගන්න. N කියන්නේ සිලින්ඩර ගණන. හරි. දැන් එයාට යටින් අපි පුංචි උදාහරණ කීපයක් ලියමු. ඉඩ මදි වුණොත් වෙනම කොළයක් හරි ලියලා ඔතෙන්ට අලව ගන්න. හරි ටියුට් එකේ ළඟ. ලියන්න මෙන්න මෙහෙම පොතේ. මෙහෙම ලියන්න. මෙහෙම ලියමු අපි. පුංචි කාරණා ලියමු මෙහෙම. අපි ලියමු ලියන්න. මම කියන ගාන ලියන්න. සිලින්ඩර තුනක් ඇති එන්ජිමක දඟර කඳ මිනිත්තුවකට වට 700ක් කරකවයි. නැත්නම් කරකැවේ. දඟරකන මිනිත්තුවකට වට 700ක් කරකැවේ. කරකැවේ. හරි කරකැවේ. මිනිත්තුවක් තුල එන්ජිමේ ඇතිවන මිනිත්තුවක් තුළ එන්ජිමේ ඇතිවන බලපහර සංඛ්‍යාව ගණනය කරන්න. හරි. රාජ්. දැන් බලන්න ටංකලපදේ වටිනාකම් ටිකට කියන ප්‍රකාශන වලට අගයන් ආදේශ කළ උත්තර ටික ගන්න. අරන්මට උත්තරේ ටක් දාලා දාන්න බලන්න කීයද කියලා. ඉක්මන් කරලා ගන්න බලන්න. උත්තරේ දාන කට්ටක් ගාලා. සූත්‍රයට ආදේශ කළ උත්තර ටික ගන්න. උත්තර ගත්ත දරුවෝ ටික දාන්න උත්තර ටික කට්ටක් ගාලා.
හරි උත්තර ටික දාන්න ටක් ගාලා ගත්ත දරුවෝ ටික දාන්න වැඩි වෙලාවක් ගන්න අවශ්‍ය නැහැ. සිලින්ඩරය මේ කතාව කියනවානේ සිලින්ඩර තුනක් තියෙනවා කියලා. එතකොට මිනිත්තු වගේ දෙයක් යන බලපහර සංඛ්‍යාව අපිට හොයන්න පුළුවන්. RPM ගන්න. ඒ කියන්නේ මිනිත්තු වගේදී ඇති වෙනවා කියනවා දඟර කඳ වට 700ක් කරකවනවලු. සිලින්ඩර තියෙනවලු තුනක්. බෙදෙනවා දෙකෙන්. එතකොට මිනිත්තු වගේ දෙයක් යන බලපහර සංඛ්‍යාව කියන්නේ 700 තුනෙන් වැඩි කරලා දෙකෙන් බෙදෙනවා. 700 තුනෙන් වැඩි කළා බෙදුවා දෙකෙන් උත්තරයක් එනවා 1050 කියලා. මේ තමයි එන්ජිමේ මිනිත්තුවකට ඇති වෙන බලපහර සංඛ්‍යාව. හරි උත්තර ගන්න දරුවෝ ඉන්නවා. හරි මම තව ගානක් දෙනවා. ලියන්න මෙන්න මෙහෙම දෙවෙනි ගාන. ඉත නැත්තම් වෙනම කොලයක නෝට් කරගන්න. වෙනම කොලයක නෝට් කරගෙන ගන්න. ලියන්න මෙහෙම. ලියන්න. මිනිත්තුවකට දඟර කඳ මිනිත්තුවකට දඟර කඳ මිනිත්තුවකට දඟර කඳ වට 600ක් කරකැවෙන 600ක් කරකැවෙන 600ක් කරකැවෙන මිනිත්තුවකට දඟර කඳ වට 600ක් කරකැවෙන එන්ජිමක බලපහර ගණන 1800කි. බලපහර ගණන 1800කි. එන්ජිමේ සිලින්ඩර ගණන සොයන්න. එන්ජිමේ සිලින්ඩර ගණන සොයන්න. හරි අපි ගාන ලියලා ඉවරයි. දැන් ඔයාලා ගාන හදන්න බලන්න. හදලා එන්ජිමේ සිලින්ඩර කීයක් තියෙනවද කියලා බලන්න මට කියන්න. ඉක්මන් කරලා ගමු බලන්න. ඉක්මන් කරන්න. හරි ඉක්මන් කරලා ගමු. සිලින්ඩර ගන්න කීයද කියලා හොයන්න ටක් දාලා. බලපහර සංඛ්‍යාව මම දුන්නේ 1500යි. එතකොට දබර පන මිනිත්තුකට කරකැවෙන වට 600ක් කියලා කිව්වා. හරි එන් තමයි අහන්නේ. ඉක්මන් කරලා උත්තරේ මට බලන්න දාන්න. ඉක්මන් කරලා උත්තරේ ගන්න. ඉක්මනින් ගමු අපි. බලපහර ගන්නට අත්කර ගන්න. දර උත්තර නම් එවනවා බලමු අපි. දැන් මම කිව්ව මිනිත්තුවකට ඇති කරන බලපහර සංඛ්‍යාව. මිනිත්තුවකට දෙන බලපහර සංඛ්‍යාව 1800ක් කියලා කිව්වා. RPM ගණන අපි 600ක් කියලා කිව්වා. බෙදුවා දෙකෙන් වැඩි කළා n වලින්. දැන් මම මේ දෙක මේ පැත්තට ගෙනියනවා. 1800 පැත්තට දෙක ගේනවා 600 යට අරන් එනවා. සමානයි n කියලා එනවනේ. එහෙනම් n කියන්නේ කීයද කියලා බලමු. 1800 වැඩි කළා දෙකෙන් බෙදෙනවා 600. උත්තරයක් එනවා පුතේ 6ක් කියලා. එහෙනම් මේ කතන්දරේ සිලින්ඩර කීයක් තියනවද? සිලින්ඩර 6ක් තියෙනවා. සිලින්ඩර 6ක් තියෙනවා. හරි. අඩුපාඩු තමයි. උත්තර අපදරු ඉන්නවා. අඩුපාඩු තියෙනවා හදාගන්න. ඉක්මනින්ම. සිලින්ඩර ගන්න 6යි. n සමාන 6. හරි. ඉක්මන් කරන්න. ඉක්මන් කරමු අපි. හරි ඉක්මන් කරන්න. හරි. ඉවරද? රයිට්. තවත් ගානකට අපි යමු. දැන් ඊළඟ ගාන මෙහෙම. දැන් මෙහෙම. සිලින්ඩර පහක් ඇති එන්ජිමක
සිලින්ඩර පහක් ඇති එන්ජිමක නැත්නම් එන්ජිමක් සිලින්ඩර පහක් ඇති එන්ජිමක් සිලින්ඩර පහක් ඇති එන්ජිමක් මිනිත්තුවකට සිලින්ඩර පහක් ඇති එන්ජිමක් මිනිත්තුවකට සිලින්ඩර පහක් ඇති එන්ජිමක් මිනිත්තුවකට බලපහර මිනිත්තුවකට බලපහර 1875ක් මිනිත්තුවකට බලපහර 1875ක් ඇති කරයි 1875ක් ඇති කරයි. දඟර කඳ මිනිත්තුවකට කරකැවෙන දඟර කඳ මිනිත්තුවකට කරකැවෙන වට ගණන සොයන්න දඟර කඳ මිනිත්තුවකට කරකැවෙන වට ගණන සොයන්න දඟර කඳ මිනිත්තුවකට කරකැවෙන වට ගණන සොයන්න වට ගණන සොයන්න. හරි. උදේ ටක් ගාල බලන්න උත්තර ටික ගන්න. දඟර කඳ කරකැවෙන වට ගණන RPM තමයි ඔයාලගෙන් ඔය අහන්නේ. RPM වැලියු එක අහන්නේ. උපන් කරලා ගන්න බලන්න. ඉක්මන් කරන්න. හරි, උත්තර වල ගන්න ඇති. මෙමණි වලට කියවෙ පොතේ අපි කිව්වේ මිනිත්තුවකට ඇති වෙන බලපහර සංඛ්‍යාව අපි කිව්වා 1875ක් කියලා. RPM ගණන තමයි අපි හොයන්න තියෙන්නේ. එතකොට අපි කිව්වා සිලින්ඩර් පහක් තියෙන එන්ජින් එකක් කියලා කිව්වේ. සිලින්ඩර් ගණන පහක් කියලා නේ කිව්වේ. එතකොට මිනිත්තුවකට ඇති වෙන බලපහර කියන්නේ අපි කිව්වා 1875ක් කියලා කිව්වා. RPM ගණන තමා අපිට හොයන්න තියෙන එක අපි දන්නේ නැහැ.
එන් සිලින්ඩර් ගන්න අපි කිව්ව පහක් කියලා. බෙදුව දෙකෙන්. මෙයා මෙතෙන්ට යනවා. 1875 වැඩි වෙනවා දෙකෙන්. බෙදෙනවා මේ පහ යටට එනවා. සමානයි RPM. එහෙනම් RPM කියන්නේ මෙයා සුළු කරනවා. 1875 දෙකෙන් වැඩි වෙලා බෙදෙනවා පහෙන්. 750ක් කියලා එනවා. RPM වටිනාකම. මේ අගේ ආපය බලන්න කාටද මේ කාවේ? ආවේ නැද්ද? අපු කටේ දාන බලන්න. ආවේ නැද්ද මේ උත්තරේ? ආරච්චි ඇවිල්ලා තියෙනවා. රයිට්. හොඳයි. අඩුපාඩු දිරන හදාගන්න. හරි. මම මේ කොටස මකන්නම්. හරි. එන්න ඊට පස්සේ ෆියුට් එකේ අපි යනවා සාකච්ඡා කරන්න ඊළඟ කොටස පිළිබඳව. දැන් ඊළඟ කොටස කියලා කියන්නේ අපිට හම්බ වෙන්නේ දෙපහර එන්ජින් පිළිබඳව. සිව්පහර එන්ජින් වල කතාන්දර අපි ඔතනින් අහවර කරනවා. හරි. දැන් අපි මෙතනදී දෙපහර එන්ජින් ගැන කතා කරද්දී අවධානය යොමු කරන මෙන්න මේ කාරණා කීපයක් පිළිබඳව. අහන්නකෝ. දැන් සිව්පහර එන්ජින් ගැන කතා කරද්දී පුතා අපි දන්නවා සිව්පහර එන්ජින් ගැන කතා කරද්දී පෙට්‍රල් සිව්පහර එන්ජින් තියෙනවා, ඩීසල් සිව්පහර එන්ජින් තියෙනවා. ඒක හරි. ඊට පස්සේ අපි යනවා කතා කරන්න දැන් දෙපහර එන්ජින් පිළිබඳව. දැන් දෙපහර එන්ජින් ගැන කතා කරනකොට දෙපහර එන්ජින් අපිට හම්බෙනවා වර්ග දෙකක්. දෙපහර එන්ජිනුත් තියෙනවා පුතේ, 2 ස්ටොප් ඩීසල් එන්ජිනුත් තියෙනවා, 2 ස්ටොප් පෙට්‍රල් එන්ජිනුත් තියෙනවා. හැබැයි අපි කතා කරන්නේ 2 ස්ටොප් පෙට්‍රල් එන්ජින් ගැන විතරයි. 2 ස්ටොප් ඩීසල් එන්ජින් ගැන අපි කතා කරන්නේ නැහැ. මොකද 2 ස්ටොප් ඩීසල් එන්ජින් අපිට මොකක් කරලා හම්බ වෙන්නේ? නැව් වල තමයි භාවිතා කරන්නේ. 2 ස්ටොප් ඩීසල් එන්ජින් බොහෝ විට නැව් වල තමයි භාවිතා කරන්නේ. අපි ඔටෝමොබයිල්, ඒ කියන්නේ බඩබිම යන වාහන ගැන කතා කරන නිසා අපි එතනදී කතා කරන්නේ නැහැ 2 ස්ටොප් ඩීසල් ගැන. හරි. ඒකයි මෙතනදී හේතුව. හොඳයි. ඒ නිසා අපි අවධානය යොමු කරමු 2 ස්ටොප් පෙට්‍රල් එන්ජින් පිළිබඳව. දැන් 2 ස්ටොප් පෙට්‍රල් එන්ජින් ගැන ඔයාලා යම් අවබෝධයක් මේ වෙනකොට ලබාගෙනත් ඇති, දන්නවත් ඇති 2 ස්ටොප් එන්ජින් කොයි වගේද, ෆෝල් වගේ වාහනවලද තියෙන්නේ කියලා ඔයාලා මං හිතන්නේ මේ වෙනකොට දන්නවා ඇති. දැන් 2 ස්ටොප් අපි ගත්තොත්, 2 ස්ටොප් අපි පෙට්‍රල් එන්ජිමක් ගත්තොත් එහෙම ඔයාලා හුඟක් වෙලට දන්නවා මේ 2 ස්ටොප් පෙට්‍රල් එන්ජින් කියන කොට 3 වීලර් රථවල. පැහැදිලිද? 3 වීලර් රථවල තියෙනවා. හැබැයි දැන් නම් 2 ස්ටොප් පෙට්‍රල් එන්ජින් 3 වීලර් රථවල භාවිතය ඉතාම අඩු කරලා තියෙනවා. අඩු කරලා කියන්නේ අලුතෙන් ගෙන්වීමක්. දැන් නම් ඉතින් කොහොමවත් වාහන ගෙන්වන්නේ නැහැ. නමුත් අලුතෙන් හදපු 3 වීලර් රථවල 4 ස්ටොප් විතරයි තියෙන, 2 ස්ටොප් පෙට්‍රල් හදන්නේ නැහැ. ඒකට හේතුවක් තියෙනවා. දැන් 2 ස්ටොප් පෙට්‍රල් ගත්තට පස්සේ 2 ස්ටොප් පෙට්‍රල් එන්ජිමක ඉන්ධන දහනය වෙද්දී විමෝචක වායුව, ඒ කියන්නේ එළියට යන වායුවේ විෂබව වැඩි. ඒ නිසා පරිසර දූෂණයක් වෙනවා කියලා හොයාගෙන තියෙනවා. ඒ නිසා අපි 2 ස්ටොප් පෙට්‍රල් එන්ජින් භාවිත කරන්නේ නැහැ. ඔකේ එකක්. අනිත් එක 2 ස්ටොප් පෙට්‍රල් එන්ජින් වලට 2 ස්ටොප් පෙට්‍රල් එන්ජින් වලට පුතේ සම්ප එකක් නැහැ. තෙල් දෙනක් නැහැ. ඒ නිසා පෙට්‍රල් එක කලවම් කරලා තමයි ටූටි දාන්නේ. පැහැදිලිද? ඒක ගැටලුවක්. අන් ඒ නිසා ඒකත් මෙතනදී අපි 2 ස්ටොප් එන්ජින් භාවිතය නතර කරන්න, අලුතෙන් හදන එක නතර කරන්න අපි හේතුවක්ව සලකනවා. හැබැයි ඔයා දැකලා ඇති විශේෂම ග්‍රාස් කටර්, තනකොළ කපන මැෂින් තියෙන්නේ. ඒ වගේ යන්ත්‍රවල එහෙම බහුලව තවමත් 2 ස්ටොප් පෙට්‍රල් එන්ජින් තියෙනවා. එතකොට අපිට 2 ස්ටොප් පෙට්‍රල් එන්ජින් එක පයා ගන්න ලේසිම ක්‍රමය තමයි පෙට්‍රල් එක ටූටි කලවම් කරලා දානවා නම් ඒක 2 ස්ටොප් පෙට්‍රල් එන්ජින් එකක්. පැහැදිලිද? හරි. මම දැන් මතක් කිරීම කීපයක් කරනවා මේත් එක්කම. විශේෂයෙන් මේ කියන්නේ මම සටහන් කීපයක් අඳින්නම්කො. 2 ස්ටොප් එන්ජින් එකක ටූ ස්ටොප් පෙට්‍රල් එන්ජින් එකක් ගත්තට පස්සේ
මම එයාගේ අභ්‍යන්තර සකස් වීම පිළිබඳව කිසි පැහැදිලි කිරීමක් කරනවා මෙන්න මෙහෙම. ටූ ස්ටොක් පෙට්‍රල් එන්ජින් එකක් ගත්තට පස්සේ පොදේ ටූ ස්ටොක් පෙට්‍රල් එන්ජින් එකක අපිට දකින්න මේ හම්බ වෙන්නේ නැහැ, වැල්ව හම්බ වෙන්නේ නැහැ. පැහැදිලිද? වැල්ව දකින්නේ නැහැ. මෙතන ස්පාර්ක් ප්ලග් එක තියෙනවා. හරිද? ඒ වගේම ඔය ටූ ස්ටොක් පෙට්‍රල් එන්ජින් එක ගත්තාම හරි. දැන් හරි. අනේ දැන් මම පැහැදිලි කිරීමක් කරනවා. චුට්ටක් බලාගෙන ඉන්න. ටූ ස්ටොප් පෙට්‍රල් එන්ජින් එක හැසිරීම. මොකද ටූ ස්ටොප් පෙට්‍රල් එන්ජින් එකක් ගත්තාම මෙයාට තියෙන කවුළු දෙකක්. මෙයාට කියනවා පිටාර කවුළුව කියලා කියනවා. මෙයාට කියනවා දූෂණ කවුලුව කියලා කියනවා. මෙන්න මෙයාට කියනවා මාරු කවුලුව කියලා කියනවා. හරිද? හොඳයි. මට ප්‍රධාන ටික. එතන මේ දෙන්නගේ මෙහෙමමයි. මෙයා චූෂණ කවුලුව, මෙයා පිටාර කවුලුව, අරයා මාරු කවුලුව. හරිද? එතකොට ඒ අණුව තමයි මේ සිලින්ඩර් වල හැසිරීම ටික අපි දකින්නේ. පොතේ ටූ ස්ටොප් පෙට්‍රල් එන්ජින් එකක වැල්ව නැහැ. ඒක වැදගත්ම දෙයක්. හරි. ඒ වගේම මෙයාලගේ මේ පිස්ටන් රින් සෙට් එකක් තියෙනවා. පිස්ටන් රින් සෙට් එකක්, ඒ කියන්නේ පිස්ටන් වලලු කියන ඒවා තියෙනවා. වැල්ව නැහැ. එතකොට මේ වැල්ව නැති වුණාට වැල්ව වලින් කරන කාර්යය වෙන මේ චූෂණ කවුළු සහ පිටාර කවුළු වලට මෙතන සිලින්ඩරය හේතු වුණාම වැල්ව එකේ ක්‍රියාවලිය සිද්ධ කරනවා. දැන් ටූ ස්ටොක් එන්ජින් එකක ස්ටොක්ස් දෙකක් තියෙනවා. දෙපාර එන්ජින් එක පහරවල් දෙකක් තියෙනවා. එක්කෙනෙක් අපි හඳුනා ගන්නවා උඩු පහර, අනිත් එක්කෙනා හඳුනා ගන්නවා යටි පහර කියලා. එක්කෙනෙක් උඩු පහර, අනිත් එක්කෙනා යටි පහර. එක්කෙනෙක් උඩු පහර, අනිත් එක්කෙනා යටි පහර කියලයි අපි පහරවල් දෙක හඳුනා ගන්නෙ. දැන් කොහොමද මේක වෙන්නේ කියලා මම කියන්නම්. උඩු පහර කියන්නේ සිලින්ඩරයක උඩට යනවා, යටි පහර කියන්නේ සිලින්ඩරයක පහළට යනවා. හරි. ඔන්න වෙනදී හොඳට දැන් බලන්න මම කියන කාරණාව. පොතේ මුලින්ම දඟර කඳ කරකැවිලා, හරි, දඟර කඳ කරකැවිලා මෙතන දඟර කඳ මගින් පිස්ටන් එක උඩට තල්ලු කරනවා. හරිද? උඩට තල්ලු කරනකොට මේ උඩු පහර තුල සිද්ධ වෙනවා. හරි, උඩට තල්ලු කරනකොට මෙතන චූෂණ කවුළුව විවෘත වෙනවා. චූෂණ කවුළුව විවෘත වෙනකොට සිද්ධ වෙනවා පොතේ එළියේ තියෙන පෙට්‍රල් වාතය සහ ටූටි මිශ්‍රණය. හරි. ඒ කියන්නේ මෙයාට තියෙන්නේ පෙට්‍රල් වාතය සහ ටූටි ස්නේහක කියලා කියන්නේ ටූටි. ඔන්න මිශ්‍රණය තියෙනවානේ. ඔන්න මිශ්‍රණය වෙන මේ විවෘත වෙච්ච චූෂණ කවුළුවෙන් එන්ජිමේ දඟර කඳ කුටීරය තුළට ඇතුළු වෙනවා. හරිද? දඟර කඳ කුටීරය තුළට ඇතුළු වෙනවා. ඒ වෙලාවේ පිස්ටන් එක උඩට යනකොට පිස්ටන් එක ඩුනී තිබිච්ච පෙට්‍රල් වාත මිශ්‍රණය සහ ටූටි මෙතන කම්ප්‍රෙස් වෙලා මේ මෙතනින් ස්පාර්ක් ප්ලග් එකකින් ස්පාර්ක් දීලා මේ මිශ්‍රණය දහනය වෙලා අධික තෙරපුමක් පිස්ටන් එක මත ඇති වෙලා පිස්ටන් එක වේගෙන් පහළට ගේනවා. ඔක තමයි සාමාන්‍ය සිද්ධ වෙන දේ. ආය හන්න උඩු පහර අවස්ථාවේ දඟර කඳ මගින් පිස්ටන් ඉහළට තල්ලු කරද්දී මීට පෙර පහරදී ආපු පෙට්‍රල් වාතය සහ ටූටි මිශ්‍රණය මෙතනදී කොම්ප්‍රෙස් වෙනවා. හරිද? රයිට්. හොඳින් අහන්න, නැවතත් මම පැහැදිලි කිරීමක් කරනවා. මෙතන තියෙනවා දඟර කඳ මගින් පිස්ටන් එක ඉහළට තල්ලු කරනකොට පිස්ටන් එක රුඩින් තියෙනවා මීට පෙර පහරදී ආපු පෙට්‍රල් වාතය සහ ටූටි මිශ්‍රණය. ඔන්න පෙට්‍රල් වාතය සහ ටූටි මිශ්‍රණය මේ සිලින්ඩර එක තුළ කම්ප්‍රෙස් වෙනවා, සම්පීඩනයකට ලක් වෙනවා. ඒ සම්පීඩනයට ලක් වෙන ඒක ලක් වෙනකොට මෙතන කවුළුව විවෘත වෙලා එළියේ තියෙන පෙට්‍රල් වාතය සහ ටූටි මිශ්‍රණය දඟර කඳ කුටීරය තුළට ගන්නවා.
ඕක වෙනවා. ඊළඟට මෙතෙන්ට අපි කම්ප්‍රෙස් කරපු පෙට්‍රල් වාත මිශ්‍රණයට පුලිඟුවක් පුලිඟු පේනු මගින් පුලිඟු ලබා දුන් වහාම උඩ කොටස ෆයර් වෙනවා, දහනය වෙනවා. උඩ කොටස ෆයර් වෙලා, ඒ කියන්නේ උඩ කොටස දහනය වෙලා ඊට පස්සේ පිස්ටන් එක මත අධික තෙරපුමක් ඇති වෙලා ඒ තෙරපුම් බලය හේතු කොටගෙන පිස්ටනය වේගෙන් පහළට ගමන් කරන්න ගන්නවා. එතකොට මෙතන දහනය වෙච්ච කට්ටිය ඉන්නවනේ. දහනය වෙච්ච කට්ටිය විවෘත වෙන මෙන්න මේ පිටාර කවුළුවෙන් ටක් ගාලා එළියට යනවා. හරි, එළියට යනවා. එතකොට මෙන්න මෙතෙන්ට චූෂණ කවුළුව තුලින් උඩු පහළ අවස්ථාවේ සිලින්ඩර් මේ දඟර කඳ කුටීරය තුළට ආපු පෙට්‍රල් වාතය සහ ටූටි මිශ්‍රණය පිස්ටන් එක පහළට එනකොට කම්ප්‍රෙස් වෙන්න ගන්නවා, තෙරපෙන්න ගන්නවා. තෙරපිලා, හරි, තෙරපෙන්න ගන්නවා. එතකොට මෙතනදී මේ තෙරපීමත් හේතු කොටගෙන මේක පල්ලෙහාට එනකොට තෙරපෙනකොට මෙතන තියෙන මාරු කවුළුව තියෙනවානේ, මේ මේ පල්ලෙහා තියෙන පෙට්‍රල් වාතය සහ ටූටි ටික කම්ප්‍රෙස් වෙලා පල්ලෙහාට එනකොට පිස්ටන් එක මේ ටික කම්ප්‍රෙස් වෙලා මෙන්න මේ මාරු කවුළුව තුළින් ඒ සම්පීඩිත මිශ්‍රණය කෙලින්ම ගමන් කරනවා දඟර කඳේ, එහෙම නැත්නම් විසල සිලින්ඩර් එකේ ඉහළින් තියෙන දහන කුටීරය දක්වා. හරිද? පිස්ටන් එක වේගයෙන් පහළ වෙනකොට දඟර කඳ කුටීරය තුළ තියෙන පුතා පෙට්‍රල් වාතය සහ ටූටි මෙන්න මේ සෙට් එකේ ඉන්නවා. පෙට්‍රල් වාතය සහ ටූටි ටික තියෙනවා. ඒ ටික කොම්ප්‍රෙස් වෙනවා සම්පීඩනයට ලක් වෙලා, ඒ ටික මෙන්න මේ මාරු කවුළුව තුළින් කෙලින්ම ගිහිල්ලා දහන කුටීරයට යොමු වෙනවා. මෙතන තියෙන ප්‍රශ්න තමයි මෙන්න මේ අවස්ථාවේදී දහනය වෙච්ච ටික මෙතනින් එළියට යනකොට දහනය නොවිච්ච ටික උන් ඇතුළට යනවා. ඔය දහනය නොවිච්ච අයගේ නොත් යම් ප්‍රමාණයක් දහනය වෙච්ච අයත් එක්ක එළියට යන්න ගන්නවා. දහනය නොවිච්ච අයගේ යම් ප්‍රමාණයක් දහනය වෙච්ච අයත් එක්ක එළියට යනවා අමුතෙල් විදිහට. අන්නේ අමුතෙල් කියලා කියන්නේ හයිඩ්‍රෝකාබන. ඒක ගැටලුවක්. ඒක පරිසරයට හානි කරයි. පැහැදිලිද? හරි. ඒ වගේමයි මෙතන සිද්ධ වෙන සවහුලක් වෙනවා. මෙතනින් දහනය වෙච්ච කට්ටිය එළියට යන්න ඕන වුණාට දහනය වෙච්ච වායුවෙන් යම් ප්‍රමාණයක් අමුතෙල් මිශ්‍රණයත් එක්ක ආය මිශ්‍ර වෙනවා. මිශ්‍ර වුණාම එන්ජිම වැඩ කරනකොට එන්ජිමේ ජවය අඩු වෙන්න බලපානවා. ඔය අවුරුදු දෙකම ටූ ස්ටොප් වල දිනනවා. ඒ නිසා තමයි වර්තමානයේදී ටූ ස්ටොප් එන්ජින් භාවිතයෙන් අයින් කරලා ෆෝර් ස්ටොප් එන්ජින් වලට ගිහින් තියෙන්නේ. එතකොට මෙන්න මේ පිස්ටන් එක පහළට යන අවස්ථාවට අපි කියනවා යටි පහර කියලා. ඔන්න නැවතත් මම කියන්න මේ අවස්ථාව ටික හොඳට අහගෙන ඉන්න. මකට තේරුම් ගන්න. ආය අහන්න. මෙතන තියෙනවා පිස්ටන් එක. පිස්ටන් එක පොතේ චලිත වෙලා දඟර කඳ මගින් පිස්ටන් එක ඉහළට තල්ලු කරනවා. ඉහළට තල්ලු කරද්දී මීට පෙර අවස්ථාවේ සිලින්ඩරය තුළට ආපු පෙට්‍රල් වාතය සහ ටූටි මිශ්‍රණය කම්ප්‍රෙස් වෙනවා. මේ කම්ප්‍රෙස් වෙච්ච මිශ්‍රණයට මෙතන තියෙන ස්පාර්ක් ප්ලග් එකෙන් ස්පාර්ක් මුදා හරිනවා. මුදා හැරලා මෙතන ෆයර් කරනවා. ෆයර් කරපු ගමන් පිස්ටන් එක වේගෙන් පහළට ගමන් කරනවා. හරි, ඒ වෙලාවේ චූෂණ කවුළුව තුලින් සිලින්ඩරයේ දඟර කඳ කුටීරය තුළට ආපු පෙට්‍රල් වාතය සහ ටූටි මිශ්‍රණය මත අධික තෙරපුමක් ඇති වෙලා මේක ප්‍රෙෂර් වෙන්න ගන්නවා. එයා ප්‍රෙෂර් වෙනකොට මෙන්න මෙතන මාරු කවුළුව තුළින් ඒ ප්‍රෙෂර් වෙන පෙට්‍රල් වාතය සහ ටූටි ටික උඩට ගමන් කරනවා. හරි, එතකොට පිස්ටන් එක යට එනකොට කියනවා යටි පහර, උඩට යනකොට කියනවා උඩු පහර. මෙතනදී වැදගත්ම දේ තමයි එක එන්ජින් සර්කල් එකක් කියන්නේ වෙන මේ දඟර කඳේ වට භාගයව දෙකක්. එතකොට එක සර්කල් එකක් ඇතුලේ වට භාගයයි සර්කල් එක සම්පූර්ණයේදී වට දෙකයි. එහෙනම් මතක තියාගන්න, ඒ කියන්නේ අරද පළු දෙකයි. ඒ කියන්නේ දඟර කඳ සම්පූර්ණ වට එකක් හදනකොට ටූ ස්ට්‍රොක් එන්ජින් එකක එන්ජින් සර්කල් එක සම්පූර්ණ කරලා ඉවරයි. පැහැදිලිද? දඟර කඳ වට එකක් කරකැවෙනකොට, දඟර කඳ වට එකක් කරකැවෙනකොට, හරි, දඟර කඳ වට එකක් කරකැවෙනකොට දරුවනේ එන්ජිමේ සර්කල් එක හදනවා ටූ ස්ට්‍රොක් එන්ජින් වල. ෆෝර් ස්ට්‍රොක් එන්ජින් වල දඟර කඳ එක සර්කල් එකක් සම්පූර්ණ වෙන්න දඟර කඳ වට දෙකක් කරකවන්න ඕන. එක එක එන්ජින් සර්කල් එකකට දඟර කඳ වට දෙකක් කරකෙව්වා ෆෝර් ස්ට්‍රොක් එන්ජින් වල. ටූ ස්ට්‍රොක් එන්ජින් වල එන්ජිමේ එක සර්කල් එකකට දඟර කඳ කරකවන්නේ වට එකයි. පැහැදිලිද? හොඳට මතක තියාගන්න මේ කියපු දේ. හරි, අපි දැන් ඔය කාරණා ටික නෝට් කරන්න අවශ්‍යයි. ඔයාලට ටියුට් එකට එනවා. ටියුට් එකේ තියෙනවා දෙපහර එන්ජින් ගැන කතා කරන තැන උඩු පහර සහ යටි පහර කියන කාරණා දෙක. මම මේ කියන්න හදන දේවල් දෙන්නම්. හරි, මුලින්ම අපි ඔය සටහන තුළ ඔයාගේ කොටස් ටික ලකුණු කරගෙන ඉන්නට අවශ්‍යයි. රූප සටහනේ සමහර දරුවන් රූප සටහන් වල කොටස් නම් වෙලා නැතුව ඇති, නැතුව ඉන්න අය නම්, නැතුව තියෙනවා නම් මේක නම් කරගන්න. සම්පූර්ණ වෙලා තියෙනවා නම් ගැටලුවක් නැහැ. රයිට්, මම පෙන්වන්නම් මේ ටික.
රයිට්. මෙන්න මෙයා දරුවනේ වලගේ සටහනේ ඩිස්ප්ලේ එකේ මම දැම්මා. ටියුට් එකේ මේ ටික තියෙනවා බලන්න. උඩු පහර සහ යටි පහර. මෙයාගේ උඩු පහර කොටස තුල මෙන්න මේ රූපයේ මෙන්න මේ කොටස් ටික ලකුණු වෙලා තියෙන්නට ඕනේ. ලකුණු වෙලා නැත්නම් ඔයාලා ලකුණු කරගන්න. මේ තියෙන්නේ අපි කියනවා කුලිඟු පේනුව කියලා. කුලිඟු පේනුව. කුලිඟු පේනුව. ඊට පස්සේ මේ තියෙන්නේ අපි කියනවා දහන කුටීරය කියලා. දහන කුටීරය. දහන කුටීරය. මේ තියෙන්නේ මාරු කවුළුව. මාරු කවුළුව. මේ තියෙන්නේ චූෂණ කවුළුව. චූෂණ කවුළුව. මේ තියෙන්නේ පිටාර කවුළුව. පිටාර කවුළුව. මේ තියෙන්නේ දඟර කඳ කුටීරය. 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 හරි. අපි ඊළඟට පැහැදිලි කිරීමක් කරනවා ඔය රූප සටහනෙන් අනතුරුව ඔය 2 ස්ට්‍රෝක් එන්ජින් ගැන නැවතත්. හරි 2 ස්ට්‍රෝක් එන්ජින් ගැන පොදේ මම නැවතත් පැහැදිලි කිරීමක් කරනවා. මේ 2 ස්ට්‍රෝක් එන්ජින් ගත්තට පස්සේ මෙයාලගේ ඒ කියන්නේ මේ 2 ස්ට්‍රෝක් එන්ජින් ගත්තම මේ 2 ස්ට්‍රෝක් එන්ජින් ඉතා සරලයි. ඒ කියන්නේ මෙයාලගේ ක්‍රියාකාරීත්වය සරලයි. වැල්ව් නැහැ. හරි. ඒ වගේම තෙල් දෙනකුත් නැහැ. ඒ නිසා මේ එන්ජින් වල දහන ක්‍රියාවලිය තුළ පරිසරයට අහිතකර තත්ත්ව ඇති වෙනවා. ඒ නිසා වර්තමානයේදී මේවා භාවිතයෙන් ඉවත් කරලා තියෙනවා. ඒ වගේමයි දැන් ඔය 2 ස්ට්‍රෝක් එන්ජින් එකක් ගත්තාම 2 ස්ට්‍රෝක් එන්ජින් එකක විශේෂයෙන්ම මේ ඔය ඉන්ධන දහනය වීම ගැන කතා කරද්දී විශේෂයෙන්ම මේ 2 ස්ට්‍රෝක් එන්ජින් එකක පොතේ දැන් අපි කියනවා මේ විශේෂයෙන්ම දැන් ඒ කියන්නේ දැන් ඔය 2 ස්ට්‍රෝක් එන්ජින් තියෙන අවස්ථාව ගත්තාම 3 wheel රථවල තියෙනවා, මෝටර් බයික්ස් තියෙනවා, grass cutter තියෙනවා, ඒ වගේ දේවල් තියෙනවා. ඒ වගේම දරුවනේ දැන් ඔය පෙට්‍රල් වාත අනුපාතය 2 ස්ට්‍රෝක් එන්ජින් එකක ගත්තාම සාමාන්‍යයෙන් 20ට 1යි. එහෙම නැත්නම් 25ට 1යි. හරිද? ඒ කියන්නේ ඔය 2 ස්ට්‍රෝක් එන්ජින් එකක් ගත්තාම පෙට්‍රල් වලට වාතය සරි පෙට්‍රල් වලට 2T. පෙට්‍රල් වලට 2T දානවා සාමාන්‍යයෙන් පෙට්‍රල් කොටස් 20ක් එක 2T කොටස් 1ක්. එහෙම නැත්නම් පෙට්‍රල් කොටස් 25ක් එක 2T කොටස් 1ක් විදිහට තමයි සාමාන්‍යයෙන් මෙයාලගේ ස්නේහක යෙදීම සිද්ධ කරනු ලබන්නේ. පැහැදිලිද? අපි ඒ ගැන පැහැදිලි කිරීමක් කරමු. වරද රූප සරණ යටින් මෙන්න මෙහෙම නෝට් කරගන්න. හරි. මෙහෙම නෝට් කරගනිමු. ලියන්න. යටින් ලියන්න. මෙහි පිෂ්ඨණයේ පහරවල් දෙකකදී මෙහි පිෂ්ඨණයේ පහරවල් දෙකකදී පහරවල් දෙකකදී සම්පූර්ණ චක්‍රයක් සම්පූර්ණ චක්‍රයක් සම්පූර්ණ වේ. සම්පූර්ණ චක්‍රයක් සම්පූර්ණ වේ. සම්පූර්ණ චක්‍රයක් සම්පූර්ණ වේ. සම්පූර්ණ චක්‍රයක් සම්පූර්ණ වේ. එනම් පිෂ්ඨණය එනම් පිෂ්ඨණය එනම් පිෂ්ඨණය ඉහළ චලිතයේදී එනම් පිෂ්ඨණය ඉහළ චලිතයේදී ඉහළ චලිතය වරාන්තර දාන්න BDC සිට TDC කියලා දාන්න වරාන්තර දාන්න BDC සිට TDC දක්වා BDC සිට TDC දක්වා BDC සිට TDC දක්වා වරන් වහන්න වරන් වහලා ලියන්න දඟරකන්ද කුටීරයට දඟරකන්ද කුටීරයට ඉන්ධන මිශ්‍ර වාතය
වරහන් අතර දාන්න පෙට්‍රල් එන්ජිම කියලා. වරහන් අතර දාන්න පෙට්‍රල් එන්ජිම කියලා දාන්න. වරහන් අහලා ලියන්න. ලබා ගැනීමත් ඉන්ධන මිශ්‍ර වාතය ලබා ගැනීමත් ඉන්ධන මිශ්‍ර වාතය ලබා ගැනීමත් සිලින්ඩරය තුළ සම්පීඩනයක් සිදුවේ. සිලින්ඩරය තුළ සම්පීඩනයක් සිදුවේ. සිලින්ඩරය තුළ සම්පීඩනයක් සිදුවේ. ඉහළ සීමාවේදී, ඒ කියන්නේ උඩට යද්දී, ඉහළ සීමාවේදී, ඉහළ සීමාවේදී පුලිඟුව ඇතිවි, ඒ කියන්නේ උඩට වැද්දි. ඉහළ සීමාවේදී පුලිඟුව ඇතිවි ඉන්ධන මිශ්‍ර වාතය දහනය වී ඉන්ධන මිශ්‍ර වාතය දහනය වී වායුව ප්‍රසාරණය වේ. වායුව ප්‍රසාරණය වේ. වායුව ප්‍රසාරණය වේ. එමගින් ඇතිවන එමගින් ඇතිවන තාප ශක්තියෙන් එමගින් ඇතිවන තාප ශක්තියෙන් එමගින් ඇතිවන තාප ශක්තියෙන් පිෂ්ඨණය පහළට ගමන් කර පිෂ්ඨණය පහළට ගමන් කර පිෂ්ඨණය පහළට ගමන් කරන පිෂ්ඨණය පහළට ගමන් කරන වරහන් අතර දාන්න බලපහර වරහන් අතර දාන්න බලපහර වරන් වහන්න පිෂ්ඨණය පහළට ගමන් කරන අතර පිෂ්ඨණය පහළට ගමන් කරන අතර අවසානයේ අවසානයේ ඉන්ධන මිශ්‍ර වාතය දෙවීමෙන් අවසානයේ ඉන්ධන මිශ්‍ර වාතය දෙවීමෙන් අවසානයේ ඉන්ධන මිශ්‍ර වාතය දෙවීමෙන් ඉතිරි වූ කාබන් ඩයොක්සයිඩ් වායුව ඉතිරි වූ කාබන් ඩයොක්සයිඩ් වායුව ඉවත් වේ. ඉතිරි වූ කාබන් ඩයොක්සයිඩ් වායුව ඉවත් වේ. ඉවත් වේ. ඉවත් වේ. හරිනේ. ලියාගත්තානේ. රයිට්. මන්ද තව පුංචි පැහැදිලි කිරීමක් මෙතනදී කරන්න අවශ්‍යයි. හරි. රයිට්. මේක තව ලියනා ඉන්නවද? නෑ. ඩෙලිවර් වෙන්නේ නේද? ඩෙලිවරයි. හරි. මම ඊට පස්සේ පුංචි පැහැදිලි කිරීමක් කරනවා පුතා මෙතනදී. මොකද්ද කරන පැහැදිලි කිරීම? මේ දෙපහර එන්ජින් ගත්තට පස්සේ මේ වගේ නිර්මාණයේ ඉතාමත් සරලයි. මේ එන්ජින් වල වැල්ව නැහැ. මෙයාලගේ ඉන්ධන දහනය කර ගැනීම يعني මේ සම්පෙකුත් නැහැ. ඒ නිසා මෙයාට පෙට්‍රල් එක ටූටි කලවම් කරලා තමයි දාන්නේ. හරි. ඒ දාන ටූටි සාමාන්‍ය 20ට එක 25ට එක වගේ අනුපාතයකින් තමයි සම්බන්ධ වෙන්නේ. අපි ඒක චුට්ට ලියමු. ලියන්න රූලක් අරලා ලියපු විස්තර වලට යටින් මෙහෙම ලියන්න. මෙහෙම ලියන්න. දෙපහර පෙට්‍රල් එන්ජිමක් දෙපහර පෙට්‍රල් එන්ජිමක් දෙපහර පෙට්‍රල් එන්ජිමක් දෙපහර පෙට්‍රල් එන්ජිමක් නිර්මාණය අතින් දෙපහර පෙට්‍රල් එන්ජිමක් නිර්මාණය අතින් නිර්මාණය අතින් ඉතාම සරලය නිර්මාණය අතින් ඉතාම සරලය නිර්මාණය අතින් ඉතාම සරලය නිර්මාණය අතින් ඉතාම සරලය මෙහි වැල්ව හෝ මෙහි වැල්ව හෝ තෙල් දෙනක් නොපවති මෙහි වැල්ව හෝ තෙල් දෙනක් නොපවති මෙහි වැල්ව හෝ තෙල් දෙනක් නොපවති වැල්ව හෝ තෙල් දෙනක් නොපවති තෙල් දෙනක් නොපවති පෙට්‍රල් වාත මිශ්‍රණයත් සමග පෙට්‍රල් වාත මිශ්‍රණයක් සමග පෙට්‍රල් වාත මිශ්‍රණයක් සමග 20ට එක හෝ 20ට එක හෝ 25ට එක පෙට්‍රල් වාත මිශ්‍රණයක් සමග 20ට එක හෝ 25ට එක අනුපාතයකින් 20ට එක හෝ 25ට එක අනුපාතයකින්
ස්නේහක ස්නේහක වරහන් විතර දාන්න ටූටි කියලා. ස්නේහක වරහන් විතර දාන්න ටූටි ටූටි වරහන් වල ලියන්න. යෙදීම කරයි ටූටි කියලා දැම්මා. වරහන් විතර ටූටි කියලා දැම්මා. යෙදීම කරයි. උදාහරණ කියලා දාලා ලියන්න. මේ ටූ ස්ටොප් එන්ජින් තියෙන වාහන කීපයක් ලියමු යටින්. උදාහරණ කියලා දාලා ලියන්න. දෙපහර ත්‍රී වීලර් තව එකක්. දෙපහර මෝටර් බයිසිකල්. දැන් දෙපහර මෝටර් බයිසිකල් කියන්නේ මොනවද? ටූ ස්ටොප් මෝටර් බයිස්. උදාහරණ මේට් එක. තවල දැකලා මේට් එක, චැලිය, ඔය වගේ බයික් ගත්තට පස්සේ මේවට ටූටි දානවනේ. හරි, ඒ වගේම තැපල් 90, තැපල් 50, ඔය වගේ මෝටර් බයික්ස් ගත්තාම ඒවට අපි ටූටි දානවා. මෙන්න මේ ටූටි දාන බයික්ස් තමයි දෙපහර මෝටර් බයිසිකල් කියලා කියන්නේ. තව එකක් ලියන්න. ග්‍රාස් කටර්. ඒකෙන් තව එකක් ලියන්න. තනකොළ කපන මැෂිම. තනකොළ කපන මැෂිම. ඒ ඔය වගේ දේවල් ගත්තාම ඔය වගේ දේවල් වල අනිවාර්යයෙන්ම තියෙන්නේ ටූ ස්ට්‍රොක් පෙට්‍රල් එන්ජින් එකක්. හරි. දැන් යටින් ලියන්න, මෙහෙමත් ලියන්න. මේවා ලියන්න යටින්. දෙපහර පෙට්‍රල් එන්ජින් එක ඉඳ මදි නම් වෙනම කොළවල ලියන්න. දේර අලව ගන්න. දෙපහර පෙට්‍රල් එන්ජින් එක පහර ආකාර දෙකකි. දෙපහර පෙට්‍රල් එන්ජිමක පහර ආකාර දෙකකි. පහර ආකාර දෙකකි. එක දෙක කියලා දාලා ලියන්න. පළවෙනි එක කියලා ලියන්න. පළවෙනි එක ලියන්න. උඩු පහර. පළවෙනි එක කියලා ලියන්න යටින් යටට. උඩු පහර. දෙවෙනි එක කියලා ලියන්න. යටි පහර. යටි පහර. හරි. යටි පහර. හොඳයි. දැන් අපි එනවා මුලින්ම කතා කරන්න උඩු පහර. මෙන්න මෙයා ගැන චුට්ටක් බලන්න මෙතනදී. උඩු පහරදී සිද්ධ වෙන්නේ දඟර කනමගේ පිස්ටන ඉහළට ඔසවනවා. ඉහළට තල්ලු කරනකොට මීට පෙර පහරේදී ඉහළට ගියපු පෙට්‍රල් වාත මිශ්‍රණය සම්පීඩනය වෙනවා. ඒ වගේම ස්පාර්ක් ප්ලග් එකෙන් පුළුඹ ලබා දීමත් එක්ක මෙතන විශාල තෙරපීමක් ඇති වෙලා පිස්ටන් එක වේගයෙන් පහළට එනවා. ඒ වගේම පිස්ටන් එක උඩට යද්දී ඇති වෙනවා දහන කුටි. දඟර කඳ කුටීරය තුළ අඩු පීඩන තත්ත්වයක්. ඒ වෙලාවේ එළියේ තියෙන පෙට්‍රල් වාතය සහ ටූටි ටික දඟරනකට කුටීරයට එනවා. ඔන්න ඔය ටික වෙනවා. දැන් ඔය වැඩේ වෙද්දී ඇත්තටම මෙතනදී චූෂණයක් සිද්ධ වෙනවා. ඒ වගේම සම්පීඩනයක් සිද්ධ වෙනවා. එතකොට මේ උඩු පහර ගත්තට පස්සේ උඩු පහර තුල ඇත්තටම චූෂණ සහ සම්පීඩන කියන පහරවල් දෙකම එක විදිහට සිද්ධ වෙනවා. හරිද? ඊට පස්සේ පිට යටි පහර ගන්නකො යටි පහර ගත්තාම දහනය වෙච්ච පෙට්‍රල් වාත මිශ්‍රණය මෙතනින් පිච්චිලා එළියට යනවා. එතකොට ඒ වගේම පිස්ටන් එක පහරේදී මෙතන තියෙන මේ දඟර කඳ කුටීරය තුළ තිබිච්ච අමු පෙට්‍රල් වාත මිශ්‍රණය සහ ටූටි පෙට්‍රල් වාත සහ ටූටි මිශ්‍රණය මෙතනින් උඩට යන ගන්නවා. එතකොට ඇත්තටම මෙතනින් වෙන්නේ පිටාර පහරකුත් වෙනවා. ඒ වගේම සම්පීඩන පහරකුත් වෙනවා. සෝරි, පිටාර පහරක් වෙනවා. ඒ වගේම බල පහරක් වෙනවා. එතකොට මේ යටි පහර තුළ බල පහර සහ පිටාර පහර කියන පහරවල් දෙකම තියෙනවා. පැහැදිලිද? ඔන්න කවුරු දෙකේ වෙන සංසිද්ධිය. හරි, එතකොට උඩු පහර තුල චූෂණ සම්පීඩන කියන පහරවල් දෙකම තියෙනවා. යටි පහර තුල බල සහ පිටාර කියන පහරවල් දෙකම තියෙනවා. හරි, අපි එනවා මුලින්ම කතා කරන්න ඔයාලගේ ටියුට් එකේ ඉන්න උඩු පහර ගැන කතා කරන තැනට. අපි ඔය කියපු විස්තර ටික ලස්සනට නෝට් කරගනිමු. උඩු පහර කියන තැනට එන්න. උඩු පහර. හරි, ටියුට් එකේ දරුවන වල දැන් ඔය ඩිස්ප්ලේ වලින් එක ලියාගෙන ඉවරයිනේ. හරි, දැන් එනවා ටියුට් එක උඩු පහර කියලා දැනට ලියන මෙන්න මෙහෙම. උඩු පහර ලියන්නේ මෙන්න මෙහෙම. පිස්ටනය BDC සිට TDC දක්වා. පිස්ටනය BDC සිට TDC දක්වා ගමන් කරයි. BDC සිට TDC දක්වා ගමන් කරයි. BDC සිට TDC දක්වා ගමන් කරයි. යටි දැන් උඩට යනවා. එවිට පිස්ටනය
එවිට පිෂ්ඨණය මගින් එවිට පිෂ්ඨණය මගින් චූෂණ කවුළුව එවිට පිෂ්ඨණය මගින් චූෂණ කවුළුව විවෘත කරන අතර මෙතන කවුළුව විවෘත වෙනවා චූෂණ කවුළුව විවෘත කරන අතර ඒ හරහා විවෘත කරන අතර ඒ හරහා මේක විවෘතුන ගමන් ඒ හරහා හරි විවෘත කරන අතර ඒ හරහා පෙට්‍රල් එකතු කිරීම ලකුණ දාන්න වාතය එකතු කිරීම ලකුණ දාන්න ස්නේහක පෙට්‍රල් වාතය ස්නේහක නැත්නම් ස්නේහන ඒ කියන්නේ ඔයිල් පරාමීතර දාන්න ටූටි කියලා පෙට්‍රල් වාතය ස්නේහක පරාමීතර දාන්න ටූටි කියලා මිශ්‍රණය පෙට්‍රල් වාතය ස්නේහක මිශ්‍රණය ඒ කියන්නේ ටූටි මිශ්‍රණය දඟරකඳ කුටීරයට ඇතුළු වේ දඟරකඳ කුටීරයට ඇතුළු වේ මාරු කවුළුව හා පිටාර කවුළුව මාරු කවුළුව හා පිටාර කවුළුව මේ දෙකම තව වෙහිලා තියෙන්නේ මාරු කවුළුව හා පිටාර කවුළුව තවදුරටත් වැසී පවති මාරු කවුළුව හා පිටාර කවුළුව තවදුරටත් වැසී පවති තවදුරටත් වැසී පවති පිෂ්ඨණය TDC සීමාවට පිෂ්ඨණය TDC සීමාවට ගමන් කිරීමේදී ඒක උපරිම උසට යද්දී පිෂ්ඨණය TDC සීමාවට ගමන් කිරීමේදී ඉන්ධන මිශ්‍රණය දහන කුටීරය තුළට තෙරපේ ඉන්ධන මිශ්‍රණය දහන කුටීරය තුළට තෙරපේ දහන කුටීරය තුළට තෙරපේ දහන කුටීරය තුළට තෙරපේ මෙවිට පුළිඟු පේනුව මගින් මෙවිට පුළිඟු පේනුව මගින් මෙවිට පුළිඟු පේනුව මගින් ලබා දෙන මෙවිට පුළිඟු පේනුව මගින් ලබා දෙන පුළිඟු පේනුව මගින් ලබා දෙන පුළිඟු මගින් පුළිඟු පේනුව මගින් ලබා දෙන ස්පාර්ක් ප්ලග් එකෙන් හරි පුළිඟු පේනුව මගින් ලබා දෙන පුළිඟු මගින් ඉන්ධන මිශ්‍රණය දහනය වී ඉන්ධන මිශ්‍රණය දහනය වී පිෂ්ඨණය මත අධික තෙරපුමක් ඇති කෙරේ පිෂ්ඨණය මත අධික තෙරපුමක් ඇති කෙරේ මෙම පහර සම්පූර්ණ වන විට චූෂණ පහර හා චූෂණ පහර හා සම්පීඩන පහර එක විට සිදුවේ 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 හරි ඔන්න උඩු පහර හරි ඊට පස්සේ මොකද අපි ඒනවා සාකච්ඡා කරන්න යටි පහර පිළිබඳව යටි පහර ගැන කතා කරද්දී මම පැහැදිලි කිරීමක් කරලා ඉන්නම් මුලින්ම නැවතත් යටි පහර ගැන කතා කරද්දී ආය දැන් පිස්ටන් එක තිබ්බ උඩ පිස්ටන් එක දැන් යටට එනවා මොකද හේතුව උඩ ඇතිවිච්ච දහනයේ ප්‍රතිඵලයක් ලෙස මෙතන දහනය වෙලා අධිපීඩනයක් ලබා දුන්න ගමන් පිස්ටන් එක පහළට එනවා පහළට එද්දී මුලින්ම විතර කවුරු මෙයා විවෘත කර ගන්නවා
එතනින් දහනේ වෙච්ච ටික එළියට යනවා. තව ඉතිරි වෙච්ච කියන්නේ තව ඉතිරි වෙච්ච ටිකක් තියෙන්න පුළුවන්. දැන් ඒක පිස්ටන් එක පහළට එද්දී පහළ තියෙන දඟර කඳ කුටීරය තුල තියෙන පෙට්‍රල් වාත මිශ්‍රණය සම්පීර්ණය වෙලා මේ ලයින් එකේ ඇතුළට ගහනවා. මේ ලයින් එකෙන් ඇතුළට යද්දී මෙතන තිබිච්ච දහනේ වෙච්ච පෙට්‍රල් වාත මිශ්‍රණයට දැවිච්ච නැති බෙන්දමේ කට්ටි එකතු වෙලා දහනේ වෙච්ච කට්ටියත් එක්ක අමුතෙල් ටිකක් එළියට යන්න පුළුවන්. ඒ වගේම අමුතෙල් වලට දහනේ වෙච්ච පෙට්‍රල් වාත මිශ්‍රණය කලවම් වෙන්නත් පුළුවන්. ඒකත් ගැටලුවක් වෙනවා. හරි, කෙසේ නමුත් මේ පහර තුළ බල පහරයි පිටාර පහරයි කියන පහරවල් දෙකම සිද්ධ වෙනවා. හරි, අපි යන්නේ කාරණාව මෙන්න මෙහෙම නොට් කරන්නටයි යන්නේ. ඒ නිසා එන්න පුතේ යටට අපි යනවා කතා කරන්න යටි පහර පිළිබඳව. යටි පහර ගැන කතා කරනවා. හරි, උඩු පහර හරි එන්න යටි පහර ගැන. හරි, කියුට් එක එනවා යටි පහර කියන තැනට. යටි පහර ලියන්න පුතේ, යටි පහර ගැන මෙන්න මෙහෙම පැහැදිලි කිරීමක් ලියනවා. ලියන්න. පිස්ටනය මත ඇතිවන පිස්ටනය මත ඇතිවන අධික තෙරපුම නිසා පිස්ටනය මත ඇතිවන අධික තෙරපුම නිසා එය TDC සිට BDC දක්වා ගමන් කරයි. TDC සිට BDC දක්වා ගමන් කරයි. එවිට පිෂ්ඨණය මගින් මුලින්ම පිටාර කවුළුව විවෘත කරන අතර මුලින්ම පිටාර කවුළුව විවෘත කරන අතර විවෘත කරන අතර ඒ හරහා දහනීය වූ ඒ හරහා දහනීය වූ ඉන්ධන මිශ්‍රණය 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 දහන කුටීරයෙන් දහන කුටීරයේ දනරකට කුටීරයෙන් නෙමෙයි දහන කුටීරයෙන් දහනීය වූ ඉන්ධන මිශ්‍රණය දහන කුටීරයෙන් දනරකට කුටීරයෙන් නෙමෙයි දහන කුටීරයෙන් ඉවත් වී නැත්නම් ඉවත් කෙරේ දහන කුටීරයෙන් ඉවත් කෙරේ ඉවත් කෙරේ ඉවත් කෙරේ අනතුරුව මාරු කවුළුව අනතුරුව මාරු කවුළුව විවෘත වී අනතුරුව මාරු කවුළුව විවෘත වී මාරු කවුළුව විවෘත වී නොදැවුණ පෙට්‍රල් එකතු කිරීම වාතය මෙතන පෙට්‍රල් එකතු කිරීම වාතය එකතු කිරීම ස්නේහන ඒ කියන්නේ 2T පෙට්‍රල් වාතය 2T මිශ්‍රණය දහන කුටීරයට ඇතුළු කරයි 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 දහන කුටීරයට ඇතුළු කරයි චූෂණ කවුළුව තව දුරටත් වැසී පවතී 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 ඒ කියන්නේ මෙයා තව දුරටත් ඇහිලා තියෙනවා තව දුරටත් වැසී පවතී පිෂ්ඨණය මෙම පහර සම්පූර්ණ කරන විට නැත්නම් සම්පූර්ණ වන විට පිෂ්ඨණය මෙම පහර සම්පූර්ණ වන විට
සම්පූර්ණ වන විට වෙනම පාඩකින් ලියාගත්තත් කමක් නැහැ. බල පහර හා පිටාර පහර, බල පහර හා පිටාර පහර එක විට සිදුවේ, එක විට සිදුවේ, එක විට සිදුවේ. බල පහර හා පිටාර පහර එක විට සිදුවේ. බල පහර හා පිටාර පහර එක විට සිදුවේ. හරි. ඉවරද? හරි. ඊට පස්සේ පොදේ මම පැහැදිලි කරනවා මේ 2 stroke engine එකක මේ circle එක සිද්ධ වෙනකොට දඟර කඳ කරකැවෙන වට එකයි. ඒ කියන්නේ දඟර කඳ එක වටයක් තුළ මේ පහරවල් දෙකම ලබා දෙනවා. ඒ කියන්නේ අංශක 360යි දඟර කඳ කරකැවෙන්නේ. දැන් 4 stroke engine එක කරනනම් දඟර කඳ වට දෙකක් කරකවන්න ඕනේ. මෙයාගේ එක වටයක් කරපල වැඩි කොට ගන්න පුළුවන්. ඒ නිසා යටින් මෙන්න මෙහෙමත් ලියන්න. ඒ කාරණාවලියන මෙන්න මෙහෙම යටින් පුතා. යටින් ලියන්න මෙහෙම. පිස්ටනය එකට මෙහෙම ලියන්න. පිස්ටනය එක් පහරක්, පිස්ටනය එක් පහරක් සම්පූර්ණ කරන විට, පිස්ටනය එක් පහරක් සම්පූර්ණ කරන විට, පිස්ටනය එක් පහරක් සම්පූර්ණ කරන විට පිස්ටන අත මගින්, පිස්ටන අත මගින් දඟර කඳ, පිස්ටන අත මගින් දඟර කඳ සම්පූර්ණ වට භාගයක්, දඟර කඳ සම්පූර්ණ වට භාගයක් කරකවයි. දඟර කඳ සම්පූර්ණ වට භාගයක් කරකවයි. මේ නිසා එන්ජිමෙහි, මේ නිසා එන්ජිමෙහි දෙපහර චක්‍රයක්, මේ නිසා එන්ජිමෙහි දෙපහර චක්‍රයක් සම්පූර්ණ කරන විට, දෙපහර චක්‍රයක් සම්පූර්ණ කරන විට දඟර කඳ සම්පූර්ණ වට එකක්, දඟර කඳ සම්පූර්ණ වට එකක් කරකැවේ. දඟර කඳ සම්පූර්ණ වට එකක් කරකැවේ. පරාමීතර දාන්න අංශක 360ක් කියලා. පරාමීතර දාන්න අංශක 360ක්. පරාමීතර දාන්න අංශක 360ක්. හරි. ඊට පස්සේ නාවුද අපි කතා කරන්න 2 stroke engine එකක් භාවිතා කරද්දී අපිට හම්බෙන වාසි සහ අවාසි ගැන කතා කරන්න ඉන්නවා. හරි, ඒ නිසා අපි ලියනකොට ඊළඟට දෙපහර එන්ජිමක වාසි සහ අවාසි කියන තැනට ඇවිල්ලා නෝට් එකක් දාගන්න. ටියුට් එක අපි එනකොට දෙපහර එන්ජිමක වාසි සහ අවාසි ගැන කතා කරන්න. දැන් මට කියන්න 2 stroke engine එකක වාසි මොනවද? දෙපහර එන්ජිමක තියෙන වාසි එකක් තමයි මේ එන්ජිමක් සැහැල්ලුයි. 2 stroke engine එක ප්‍රමාණයෙන් කුඩායි. ඒක වාසි. ඒ වගේම දඟර කඳ සම්පූර්ණ වට එකක් කරකවලා බල පහර බල ලබා දීම සිද්ධ කරන. ඒ කියන්නේ දඟර කඳ සම්පූර්ණ වට එකක් කරකවලා දරුවනේ බල පහරක් දෙනවා. දඟර කඳ එක වටයක් කරගෙන ඉච්චම බල පහරක් දෙනවනේ. ඒක වාසි. පැහැදිලිද? ඒ වගේම කපාට නැහැ. ඒ කියන්නේ වැල්ව නැහැ. ඒ වගේම සම්ප එකක් නැහැ. ඒ නිසා එන්ජින් එකේ ක්‍රියාවලිය සරලයි. ඒ වගේම 2 stroke engine එකක පුතා වේගේ වැඩි. වේගේ වැඩි. ඕව තමයි වාසි. 2 stroke engine භාවිත කරද්දී අපිට අවාසිත් හම්බ වෙනවා. මොනවද අවාසි? එකක් තමයි දහණය නවිච්ච. දැන් මෙතන අපි දන්නවෙ දහණය නවිච්ච පෙට්‍රල් වාත මිශ්‍රණයක් එළියට යනවා. දැන් මෙතනින් දහණය වෙච්ච කට්ටියත් එක්ක මේ පැත්තෙන් එන දහණය නවිච්ච කට්ටිය එළියට යනවා. ඕකේක අවාසියක්. ඒ වගේම දහණය වෙච්ච කට්ටිය දහණය නවිච්ච කට්ටියත් එක්ක යම් ප්‍රමාණයක් මිශ්‍ර වීමක් වෙනවනේ. එහෙම වුණොත් එන්ජිමේ ජවය අඩු වෙනවා. පැහැදිලිද? ඒ වගේම මෙතනින් දාන පෙට්‍රල් එක්ක මිශ්‍ර කරලා දාන ටූටි දිනවනේ. ටූටි ඉන්ධනත් එක්ක දහණය වෙනවා. එතකොට ඔයිල් පිච් වෙනවා. පැහැදිලිද? ඒකත් අවාසියක් වෙනවා. ඒ වගේම විමෝචක වායුව පිටවීමත් එක්ක පරිසර දූෂණ තත්ත්වයකුත් ඇති කරනවා. ඒ නිසා 2 stroke engine භාවිතයේ වාසිය වාසිය අපි දෙආකාරයකට ගණන් ගන්නවා. ඒ නිසා ඔයාලගේ පහලින් දීලා තියෙන වගුවට එනවා දෙපහර එන්ජිමක වාසි සහ අවාසි කියන තැනට අපි එනවා. දෙපහර එන්ජිමක වාසි සහ අවාසි. එතෙන්ට ඇවිල්ලා ඔයාලගේ ටොපික් එක තියෙනවා මෙතන දෙපහර එන්ජිමක වාසි සහ අවාසි කියලා. එතෙන්ට ඇවිල්ලා පුදේ පැහැදිලිව මේ දීලා තියෙන ටේබල් එක අපි හොමම ෆිල් කරගමු බලන්න. වාසි මොනවද, අවාසි මොනවද? වාසි ගත්තාම සැහැල්ලුයි, බරින් අඩුයි, ප්‍රමාණයෙන් කුඩායි.
වාසිගතාම දඟරකන්ද චලනය වෙන සෑම වටයක් සඳහාම බලපහර එකක් ලැබෙනවා. ඒ නිසා ඉන්ජිමේ කාර්යක්ෂමතාව ඉහළයි. කපාට යාන්ත්‍රණයක් නැති නිසා නිර්මාණය අතින් සරලයි. ටූ ස්ට්‍රොක් එන්ජිමක වේගය වැඩි. අවාසිත් තියෙනවා. දහනය නොවිච්ච යම් ඉන්ධන ප්‍රමාණයක් පිටාර වායුවත් එක්ක එළියට යනවා. ඒක අවාසියක්. ඒ වගේම පිටාර වායු මිශ්‍රණයෙන් කොටසක් අලුත් මිශ්‍රණයත් එක්ක මිශ්‍ර වෙලා එන්ජිමේ බලය අඩු කරනවා. ඒ වගේම ඉන්ධන සමග මිශ්‍රව යෙදෙන ස්නේහක මිශ්‍රණයත් එක්කම දහනය වෙනවා. ඔය ටික විච්ඡරණය කියන්නේ. ඒ වගේම ස්නේහන තෙල් දහනය වීම නිසා පරිසරය දූෂණය වෙනවා. හරි, ඔබ තමයි වාසි අවාසි. ලස්සනට ටේබල් එක ෆිල් කරන්න බලන්න. වාසි අවාසි දාලා අක්කල ටේබල් එක ෆිල් කරන්න හැමෝම බලන්න. ලස්සනට ෆිල් කරගන්න ඉක්මනින්ම.
වැඩිවරණම් කියන්න. තමක ලියනවාද වැඩිවරණම් කියන්න. තව ලියනවාද? ඉතින් ඉවරනම් කියන්න. එලා යනවා. හරි, වැඩි ඉවරයි කියලා කියනවා. හරි, වැඩි ඉවරයි එහෙනම්. හොඳයි, දැන් එතකොට පුතේ ඔයාලා දැන් දන්නවා මේ වෙනකොට ටූ ස්ට්‍රොක් එන්ජින් එකක් භාවිතා කරද්දී අපිට හම්බෙන වාසි මොනවද අවාසි මොනවද කියන කාරණාව. හරි, ඊට පස්සේ එනවා අපි සාකච්ඡා කරන්න දරුවනේ මේ වැල්ව මුහුර්තන සටහන ගැන. හරි, මොකක්ද වැල්ව මුහුර්තන සටහනක් කියන්නේ? දැන් වැල්ව මුහුර්තන සටහනක් කියලා කියනවා. හරි, වැල්ව මුහුර්තන සටහනක් කියලා කියනවා පුතේ. අපි මේ එන්ජිමක දඟරකඩ දිනවනේ. දැන් දඟරකඩ කරකැවෙනකොට දඟරකඩේ කරකැවෙන කෝණයන් තියෙනවනේ. දඟරකඩේ කරකැවෙන කෝණයන් දක්වන සටහන තමයි අපි කියන්නේ මුහුර්තන සටහන කියලා. දඟරකඩේ කෝණයන්, ඒ කියන්නේ දඟරකඩේ කරකැ දඟරකඩ කරකැවෙනකොට ඒ එක් එක් දඟරකඩේ එක් එක් කෝණවල පිහිටීම දක්වන සටහනක් තියෙනවා. ඒකට අපි කියනවා මුහුර්තන සටහනය කියලා. හරි, එතකොට දැන් මුහුර්තන සටහන ගැනයි අපි දැන් ඊළඟට සාකච්ඡා කරන්නට යන්නේ. හරි, අපි කතා කරනවා දරුවනේ ඊළඟට දඟරකඩේ මුහුර්තන සටහන පිළිබඳව. ඉතින් මුහුර්තන සටහන ගැන කතා කරද්දී ඒක හරිම සරල සටහනක්. හැබැයි ඒක සංකීර්ණව ඔළුවට දාගන්න එපා. ඒක සරලව ඔළුවට දාගම එතකොට අපිට ඒක ඩෙන්ටිෆයි කරගන්න ඉතාම ලේසි වෙනවා. හරි, දැන් චුට්ට බලන්නකෝ, මම පැහැදිලි කිරීමක් කරන්නම්.
දඟරකඳක මුහුර්තන සටහන පිළිබඳව. මම ඒක මෙහෙම පැහැදිලි කරන්න තේරෙන භාෂාවෙන්. එන්ජිම ප්‍රවණ වේදි දඟරකඳේ එක් එක් කැරකීම් වලට අදාළව සටහන තමයි මුහුර්තන සටහන කියලා කියන්නේ. මේ එන්ජින් එකේ මෙයා TDC නම් මෙයා BDC නම් එන්ජින් එකේ මෙයා TDC නම් මේ පැත්ත BDC නම් මෙතන සහ මෙතන මෙතන තියෙනවා ඉන්ලෙට් එක ඕපන් වෙන අවස්ථාව, මෙතන තියෙනවා ඉන්ලෙට් එක ක්ලෝස් වෙන අවස්ථාව. මෙතන ඉන්ලෙට් එක ඕපන්, මෙතන ඉන්ලෙට් එක ක්ලෝස්. පැහැදිලිද? හරි. මෙන්න ඉන්ලෙට් එක ඕපන් වෙන තැන ඉඳලා ක්ලෝස් වෙන තැන දක්වා මෙන්න මේ කෝණයක් තියෙනවනේ. මේ කෝණයට අපි නමක් කියනවා චූෂණ පහර. මේක චූෂණ පහර. ඊට පස්සේ මේ ඉන්ලෙට් එක ක්ලෝස්ඩ් වෙච්ච තැන තියෙන වැහිච්ච තැන ඉඳලා TDC දක්වා තියෙන මෙන්න ඉතිරි කෝණය තියෙන්නේ. හරි, මේ වැහිච්ච තැන ඉඳලා මේ දක්වා තියෙන ඉතිරි කෝණය තියෙන්නේ. මෙන්න මේ දක්වා තියෙන කෝණය. මේ කෝණයට නමක් කියනවා සම්පීඩන පහර. මෙයා සම්පීඩන පහර. පැහැදිලිද? මෙතන ඉඳලා මේ දක්වා. මෙතන ඉඳලා මේ දක්වා කෝණේ චූෂණ පහර. මෙතන ඉඳලා මේ දක්වා කෝණය සම්පීඩන පහර. පැහැදිලිද? හරි. ඊළඟට මෙයා TDC, මෙයා BDC. එක්සෝස්ට් වැල් එක පිටාර වැල් එක ගත්තාම එක්සෝස්ට් එක ඕපන් වෙනවා මෙතනින්. එක්සෝස්ට් එක ක්ලෝස් වෙනවා මෙතනින්. එක්සෝස්ට් එක ඕපන් වෙච්ච තැන ඉඳලා එක්සෝස්ට් එක ක්ලෝස් වෙච්ච තැන දක්වා මෙන්න මේ කෝණය දිනවනේ. මෙන්න මේ කෝණය මෙයාට අපි කියනවා පිටාර පහර. මෙතන හම් වෙන පිටාර පහර. ඊට පස්සේ එක්සෝස්ට් එක ක්ලෝස් වෙච්ච තැන ඉඳලා TDC දක්වා දින සීමාව දිනවනේ. මෙන්න මේ සීමාව. හරි, ඔන්න ඔය සීමාව. ඔය සීමාව අපි හඳුනා ගන්නවා බල පහර කියලා. බල පහර. ඔන්න සරලවම අපි මුහුර්තන සටහනක පිහිටීම් ටිකමම විස්තර කළා. පිටාර වැල්බ වලට වෙනමම, චූෂණ වැල්බ වලට වෙනමම. ඔය දෙන්න කම්බයින් වුණාම තමයි මුහුර්තන සටහන අපි අඳා කියලා කියන්නේ. තේරුණාද? අපිට ඔක වෙන වෙනම මෙහෙම අඳින්න පුළුවන් ඕන නම් තේරුම් ගැනීම සඳහා. දැන් ඔයාලගේ දීලා දෙන ටියුට් එකේ අපි ඩිස්ප්ලේ එකට එනවා. ඩිස්ප්ලේ එකේ දීලා තියෙන සටහන ගත්තාම ටිකක් එකනේ ඒක ඔයාලගේ රූපසරණේ ඔබ දීලා තියෙනවා. මේ දැන් ඕකේ තියෙනවා මේ එක්සෝස්ට් ඕපන් එක, එක්සෝස්ට් ක්ලෝස් එක, ඉන්ලට් ඕපන් ඉන්ලට් ක්ලෝස්, කම්ප්‍රෂන් ස්ට්‍රෝක් එක, ඊට පස්සේ පවර් ස්ට්‍රෝක් එක, ඉන්ඩක්ෂන් ස්ට්‍රෝක් එක, එක්සෝස්ට් ස්ට්‍රෝක් එක, ඔයගෙන පහරව හතර තියෙනවා. දැන් ඕක ඔහොම කියලා ඉගෙන ගත්තට ටිකක් ඔළුවට ඒක වදිනවා මදි වගේ වෙයි. ඕක දැන් වෙනම කොලේක ඇදලා ඔතනින් අලවගම ඉඳ තියෙන තැනකට මෙන්න මේක පොඩ්ඩක් නෝට් කරගන්නකො. ඉන්ලට් එක සර් TDC BDC අතර වැල්බ වල පිහිටීමයි, ඒ කියන්නේ මේ TDC BDC අතර ඉන්ලට් ඕපන් ඉන්ලට් ක්ලෝස් වල අවස්ථාව, TDC BDC අතර එක්සෝස්ට් ඕපන් එක්සෝස්ට් ක්ලෝස් කියන අවස්ථා දෙකට අදාළ අවස්ථා ටික. ඔය ටික ටක් ගාලා නෝට් කරගෙන බලන්න. ඔබ සටහනක් ඉදන් අද ගන්නකො. එතකොට තේරෙනවා ඔබ. නැත්නම් ඔබ තේරෙන්නේ නැහැ. අපර කිනේ. ඔබ අඳින්න කලින්. හරි? අඳින්න කලින් ඔයාලගේ ටියුට් එකේ මම චුට්ට ටියුට් එකේ ඉන්න මොකද දෙන්න පාඩේ මම පොඩ්ඩක් ඉන්න. ඔයාගේ ටියුට් එකේ දෙනවනේ. ඔයාගේ ටියුට් එකේ හරි? ඔයාගේ ටියුට් එකේ ඔයා මෙන්න මේක නෝට් කරගෙන දින දාලා තියෙනවනේ. හරි? මෙතනින් ඉස්සරහට හරි මම එනවා. මෙතනින් ඉස්සරහට ඇවිල්ලා දරුවනේ ඔයාගේ ඔය වැල මුහුරුතල සටහන දිනවනේ. ඒ කියන්නේ මෙන්න මේක මෙන්න මෙතන. හරි, ටියුට් එකේ මෙන්න මෙතන චුට්ටක් අපි නම් කරගෙන මුලින්ම මේක දැන් සිංහල නම් ටික දාගන්න. ඔය දම්පාට පටියක් ඔයාගේ ටියුට් එකේ නම් දම්පාට පටියක් පේන්නේ නැහැ. මෙයා නම් කරගන්න ඔය උතර අවස්ථාව ඉන්න ටෝපන් කියන්නේ චූෂණ වැල්වේ විවෘත වීම. චූෂණ වැල්වේ විවෘත වීම. චූෂණ වැල්වේ විවෘත වීම. නම් කරගන්න ටක් ගාලා. චූෂණ වැල්වේ විවෘත වීම. චූෂණ වැල්වේ විවෘත වීම. හරි, ඊට පස්සේ මෙයා නම් කරගන්න
චූෂණ වැල්වේ වැසී යාම. චූෂණ වැල්වේ වැසී යාම. චූෂණ වැල්වේ වැසී යාම. ඊළඟට මෙයා නම් කරන්න පිටාර වැල්වය විවෘත වීම. පිටාර වැල්වය විවෘත වීම. මෙයා නම් කරන්න එක්සෝස්ට් ක්ලෝස් කියලා දෙන නම් කරන්න පිටාර වැල්වය වැසී යාම. පිටාර වැල්වය වැසී යාම. පිටාර වැල්වය වැසී යාම. හරි. මොකක්ද වැල් මුහුර්තන සටහන කියන්නේ කියලා චුට්ටක් දාගම් යටින් මෙන්න මෙහෙම. ඔතනින් කියවෙන්නේ වැල් මුහුර්තන සටහනක් කියලා කියන පොතේ එන්ජිමේ සිදුවන එක් එක් පහර සඳහා දඩර කඳ කරගෙන කෝණයන් තමයි අපි යෝගෙන් නෝට් කරන්නේ. යන්න ඉලියන්න මෙන්න මෙහෙම යටින්. එන්ජිමෙහි සිදුවන එක් එක් පහර සඳහා එන්ජිමේ සිදුවන එක් එක් පහර සඳහා දඟර කඳ කරකැවෙන අංශක ප්‍රමාණය දඟර කඳ කරකැවෙන අංශක ප්‍රමාණය දක්වන සටහන වැල්ව මුහුර්තන සටහනයි. වැල්ව මුහුර්තන සටහනයි. වැල්ව මුහුර්තන සටහනයි. හරි, ඇත්තටම දැන් පුතේ මේ චූෂණ වැල්වේ TDC වලට එන්න කලින් විවෘත වෙලා තියෙනවා. පිටාර වැල්වේ BDC වල පහු කරගෙන ගිහිල්ලා තියෙනවා. එහෙම පොඩි සීන් එකක් ඔගේ තියෙනවා. අපි ඒකත් ලියමු. ලියන්න මෙන්න මෙහෙම ලියන්න. පිටාර පහර අවසානයේ පිටාර පහර අවසානයේ පිටාර පහර අවසානයේ පිෂ්ඨණය පිටාර පහර අවසානයේ පිෂ්ඨණය මුදුන් සීමාවට පැමිණීමට පෙර පිෂ්ඨණය මුදුන් සීමාවට පැමිණීමට පෙර මුදුන් සීමාවට පැමිණීමට පෙර චූෂණ වැල්වය මුදුන් සීමාවට පැමිණීමට පෙර චූෂණ වැල්වය ඇරීමටද චූෂණ වැල්වේ ඇරීමටද චූෂණ වැල්වේ ඇරීමටද කමාවක් දාන්න චූෂණ පහර අවසානයේ පිෂ්ඨණය යටි සීමාව පසු කර ගිය පසු 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 චූෂණ වැල්වය වැසීමටද චූෂණ වැල්වේ වැසීමටද BDC පහු කරලා ගියාට පස්සේ චූෂණ වැල්වේ වැසීමටද සකස් කර ඇත ඊළඟට වෙනවා එසේම බලපහර අවසානයේ එසේම බලපහර අවසානයේ පිෂ්ඨණය එසේම බලපහර අවසානයේ පිෂ්ඨණය යටි සීමාවට පැමිණීමට පෙර යටි සීමාවට පැමිණීමට පෙර යටි සීමාවට පැමිණීමට පෙර පිටාර වැල්වය ඇරි යටි සීමාවට එන්න කලින් පිටාර වැල්වය ඇරි 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 පිටාර පහර අවසන්ව පිටාර පහර අවසන්ව පිෂ්ඨණය මුදුන් සීමාව
පසු කළ පසු කිසුන මුදුන් සීමාව පසු කළ පසු පසු කළ පසු පිටාර වැල්වය වැසීමටද පිටාර වැල්වය වැසීමටද සකස් කර තිබේ පිටාර වැල්වය වැසීමටද සකස් කර තිබේ සකස් කර තිබේ ඒ වගේම දරුවනේ ඔය චූපි මේ මොකද මේක චූෂණ වැල්වේ සහ පිටාර වැල්වේ කියන වැල්ව දෙකම එක විට විරුද්ධව තියෙන අවස්ථාවක් එනවා අපි ඒක හඳුනා ගන්නවා උපරිපතන කෝණය කියලා ගණනක් හදද්දී වලට අවබෝධයක් එයි ඒක දිහා ගන්නකෝ දැනට පිටාර පහර අවස්ථාවේදී පිටාර පහර අවස්ථාවේදී පිටාර පහර අවස්ථාවේදී චූෂණ හා පිටාර යන චූෂණ හා පිටාර යන වැල්ව දෙකම චූෂණ හා පිටාර යන වැල්ව දෙකම චූෂණ හා පිටාර යන වැල්ව දෙකම එක විට විවෘතව පවතින අවස්ථාව එක විට විවෘතව පවතින අවස්ථාව උපරි පතනය ලෙස හඳුන්වයි උපරි පතනය ලෙස හඳුන්වයි උපරි පතනය ලෙස හඳුන්වයි හරි දැන් ඔය නෝට් එකෙන් පස්සේ පුතේ ඔයාලට දීලා තියෙන ටියුට් එකේ තියෙන ගානක් තියෙනවා ඔන්න ඔය ගාන ෆුල් ට්‍රයි එකක් දෙන්න පුතේ හදන්න හරි ෆුල් ට්‍රයි එකක් දෙන්න හදන්න මේ සටහන් භාවිතා කරලා මේ සටහන භාවිතා කරලා හරි ඔයා දැන් කරන්න මුලින්ම ඔය දීලා තියෙන සටහනට අදාළව හරි ඔයාලා දීලා තියෙන සටහනට අදාළව ඉඩ තියෙන දන්නක ටංකාල මෙන්න මේ ඩයග්‍රෑම් එක නෝට් කරගන්න මේක දැන් ටංකාල චූෂණ පාර සම්පෙන්නන පාර බල පාර පිටාර පාර මෙන්න මේ රටාවට ඔයාගේ ඔය දීලා තියෙන ගාන හදලා ඉවර කරන්න ඒක පස්සේ හදමු ඒක ගෙදරින් හදන්න මේක ටංකාල ඇඳ ගන්නකෝ දැන් මේක හදලා ඉවර කර ගන්නකෝ ඉක්මනින් අද ඉවර කර ගන්නකො ඉඳ තියෙන තැනක කොලේ කටුව නැද ගන්නකො ඔය රටාව භාවිතා කරලා මෙන්න මේ ටයිප් එකට ඔය දීලා දෙන ගාන හදන්න ටියුට් එකේ තියෙන හරි ඉක්පන් කරලා ගමු ඇඳගෙන ඉවරද ඉක්මනින් අද ඉවර කරන්න හරි ඇඳලි වරයි ඔක ඇඳගෙන ඕක භාවිතා කරපු දේ ඔය දීලා තියෙන ගානට උත්තර ගන්න උත්සාහ කරන්න හරි රයිට් එනමු මෙතනින් වැඩ ටික නතර කරනවා හරි ලබන සතියේ පන්ති වැඩ ටික අපි ඉස්සරහට කරගෙන යන මේ මාසෙට අගෝස්තු මාසෙට පේමන්ට් කරපු දරුවන්ට ටියුට් ටික මං හිතන්නේ මේ තව හම්බෙලා නැත්නම් ඉදිරි දවස් දෙක අතරේ ඔයාලට ටියුට් ටික හම්බෙයි පේමන්ට් කරපු දරුවන්ට පේමන්ට් නොකරපු අය ඉන්නවා නම් පේමන්ට් කරලා අලුත් ටියුට් එක ගන්න දෙවෙනි ටියුට් එක ලබන සතියේ දෙවෙනි ටියුට් එක වැඩ පටන් ගන්නවා හරි රයිට් එහෙනම් අද වැඩි අයවන් පුතේ